Lak Derana පුවතකට එහා කී රටගෙන කැක්කුමක් middle list වල වැඩ කරන මම වගේ ආයත බැනලා වීඩියෝ එකක් මම දැක්කා. ඒකයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මම වෙන රටවල් වල ඉන්න අය ගැන කතා කරන්නේ. මම කතා කරන්නේ middle list වල ඉන්න housemaid ලා ගැන විතරයි. පළවෙනිම දේ middle list වලට අපි එන්නේ දුප්පත්කම හින්දා. ආතල් ගන්න ආපු ගමනක් නෙමෙයි. විශ්වාස කරලා ආපු ගෑණිව අතපය හතර හොඳට තියාගෙනත් පිටරටවල් වල පක්කාලි සේවයට යවලා සල්ලි හම්බ කරන් කන මිනිහෙක් ඉන්නවනම් ඌ නපුන්සකේ. ඌ ගැන අපි කතා නොකරමු. මෙහෙ උදේ පාන්දර නැගිටගෙන රෑ වෙනකන් වැඩ කරන්නේ සමහර අක්කලාගේ බඩේ තියෙන්නේ උදේට බොන තේකයි චීස් කෑල්ලක් ගාපු රොටි කෑල්ලයි විතරයි. දූවිලි කලඳක් නැති වෙන්න පිහ දාන්න ඕන. බිම මොප් කරන්න ඕන. ටොයිලට් හොදන්න ඕන. 15කට 20කට හෙන්න කල් දේරම් වගේ උයන්න ඕන. ඒවා පිහ දාන්න ඕන. රෙදි කඳු ගණන් හොදලා අත කැඩෙනකල් අයන් කරන්න ඕනි. ඔයාලට තේරෙනවද කොච්චර දුකක් ඒගොල්ලෝ විඳිනවද කියලා වැඩ කරන. වැඩ කරන එක ප්‍රශ්නයක් නෑ. ඒට වඩා මානසික ආතතිය. අපි 30කට කණ්ඩ දුන්නත් ඌ ගාවි යන්නේ නෑ. මොකද ඌ කන්නේ නැතුව බය වෙලා යයි කියලා. ඒත් මෙහි බත් එකක් බෙදාගෙන කණ්ඩ ඉඳගත්ත ගමන් කතා කරන වැඩ කරා. ඊට පස්සේ අපි ඒක ඒ වැඩේ කරලා එනකොට අපේ කණ්ඩ තියෙන ආසාව නැති වෙලා ඉවරයි. ඔයාලා බලන්න ගොඩක් වෙලාවට මේ රටවල වැඩ කරන අක්කලගේ අත් දෙක දිහා කෙමිකල් වලට ඒගොල්ලන්ගේ අත් කළු වෙලා පුපුරලා ගොරෝසු වෙලා තියෙන්නේ. රෑට නිදාගන්න ගියපුවම කොන්ද කැක්කුම අතේ පයේ කැක්කුම. මේ වැඩ කරන ගොඩාක් අයට සීනි තියෙනවා, කොලෙස්ටරෝල් තියෙනවා, ප්‍රෙෂර් තියෙනවා, මානසික ආතති තියෙනවා, විටමින් ඩී ඌනතාවය තියෙනවා. ඒටත් වඩා හිතේ දුක කියාගන්න කෙනෙක් නැතිකම. තමන්ගේ තරුණ ජීවිතේම මේ පිටි හතරක් මැද්දට වෙලා ඉන්න ගෑනු කෙනෙක්ට ඇයි මිනිස්සු මේව පද කියන්නේ? ලංකාවෙන් කතා කරනවා කියලා කවුරු හරි කතා කරොත් අම්මේ ඔයා කෑවද ඔයා හොඳින්ද කියලා අන්න කවුරුත් කතා කරන අය ගොඩාක් අඩුයි. ගොඩාක් අය ඉන්නේ පඩිය කවද්ද කීයක් එවන්න පුළුවන්ද අර කෝණ මේ කෝණ එහෙම නැත්නම් ඔළුව කන්න බනින්න එහෙමනම් ඉන්නවා කට්ටිය. හම්බෙන පොඩි ප්‍රී වේලාවක හරි මේ සෝෂල් මීඩියා එකකට ඇවිල්ලා hina වෙලා කතා කරලා යන ගෑනුන්ට ගොඩාක් අය පද කියනවා. ඒගොල්ලෝ සතුටින් නෙමෙයි ඉන්නේ. ඒගොල්ලන්ට තියෙන එකම සැනසීම මෙහෙම ඇවිල්ලා කතා කරන එක විතරයි. ඒ ඇස්සේ ගෑනු අපිත් හරි ආසයි සතුටින් ඉන්න, ආදරේ ලබන්න, ආදරේ කරන්න. මේ තරුණ ජීවිතේනේ කවුරුම හරි කමන්නේ ආදරෙන් කතා කරනවා නම් එයාට රැවටෙනවා. සම්මත වුණත් අසම්මත වුණත් ඒකයි ඒ ගෑනු රැවටෙන්නේ. ඒත් ඒක සමහර වෙලාවට වැරදි තෝරා ගැනීමක් වෙන්නේ නැති. ඒකනේ ගොඩාක් ගෑනු අයගේ වීඩියෝස් තියෙන්නේ. සල්ලි තරම් මාරු වෙලා ඒ ගෑනුව බඩවුකුත් කරලා යන සමාජයක් මේ තියෙන්නේ. එහෙම කරන්න එපා. ඔයාලා දන්නේ නැත්තම් ඒකට ඇඟිල්ල දික් කරන්න එපා. හිත හදන්න බැයි නම් අඩුතරම හිත හඩන්නේ නැතුව ඉන්න. ගෑනු රැවටෙන එක නතර කරන්න බෑ. ඕගොල්ලෝ රවට්ටන්නේ නැතුව ඉන්න. එකම එක දවසක් මිඩ්ල් ඉස්ට් වල වැඩ කරන හවුස්මේට් ගේ හිතට එබිලා බලන්න කොච්චර දුකක් ඒ හිත් වල තියෙනවද කියලා. ප්ලීස් කවුරුත් එයාලට බනින්න එපා. ඒ තරම් දුකක් ඒ ගොල්ලෝ විඳිනවා. මම වෙන රටවල් වල ඉන්න අය ගැන කතා කරන්නේ. මම කතා කරන්නේ මිඩ්ල් ඉස්ට් වල ඉන්න හවුස්මේට් ලා ගැන විතරයි. පළවෙනිම දේ මිඩ්ල් ඉස්ට් වලට අපි එන්නේ දුප්පත්කම හින්දා. ආතල් ගන්න ආපු ගමනක් නෙමෙයි. විශ්වාස කරලා ආපු ගෑණිව අතපය හතර හොඳට තියාගෙනත් පිටරටවල් වල පක්කාලි සේවයට යවලා සල්ලි හම්බ කරන් කන මිනිහෙක් ඉන්නවනම් ඌ නපුන්සකේ. ඌ ගැන අපි කතා නොකරමු. මෙහෙ උදේ පාන්දර නැගිටගෙන රෑ වෙනකන් වැඩ කරන්නේ සමහර අක්කලාගේ බඩේ තියෙන්නේ උදේට බොන තේකයි චීස් කෑල්ලක් ගාපු රොටි කෑල්ලයි විතරයි. දූවිලි කලඳක් නැති වෙන්න පිහ දාන්න ඕන. බිම මොප් කරන්න ඕන. ටොයිලට් හොදන්න ඕන. 15කට 20කට හෙන්න කල් දේරම් වගේ උයන්න ඕන. ඒවා පිහ දාන්න ඕන. රෙදි කඳු ගණන් හොදලා අත කැඩෙනකල් අයන් කරන්න ඕනි. ඔයාලට තේරෙනවද කොච්චර දුකක් ඒගොල්ලෝ විඳිනවද කියලා වැඩ කරන. වැඩ කරන එක ප්‍රශ්නයක් නෑ. ඒට වඩා මානසික ආතතිය. අපි 30කට කණ්ඩ දුන්නත් ඌ ගාවි යන්නේ නෑ. මොකද ඌ කන්නේ නැතුව බය වෙලා යයි කියලා. ඒත් මෙහි බත් එකක් බෙදාගෙන කණ්ඩ ඉඳගත්ත ගමන් කතා කරන වැඩ කරා. ඊට පස්සේ අපි ඒක ඒ වැඩේ කරලා එනකොට අපේ කණ්ඩ තියෙන ආසාව නැති වෙලා ඉවරයි. ඔයාලා බලන්න ගොඩක් වෙලාවට මේ රටවල වැඩ කරන අක්කලගේ අත් දෙක දිහා කෙමිකල් වලට ඒගොල්ලන්ගේ අත් කළු වෙලා පුපුරලා ගොරෝසු වෙලා තියෙන්නේ. රෑට නිදාගන්න ගියපුවම කොන්ද කැක්කුම අතේ පයේ කැක්කුම. මේ වැඩ කරන ගොඩාක් අයට සීනි තියෙනවා, කොලෙස්ටරෝල් තියෙනවා, ප්‍රෙෂර් තියෙනවා, මානසික ආතති තියෙනවා, විටමින් ඩී ඌනතාවය තියෙනවා. ඒටත් වඩා හිතේ දුක කියාගන්න කෙනෙක් නැතිකම. තමන්ගේ තරුණ ජීවිතේම මේ පිටි හතරක් මැද්දට වෙලා ඉන්න ගෑනු කෙනෙක්ට ඇයි මිනිස්සු මේව පද කියන්නේ? ලංකාවෙන් කතා කරනවා කියලා කවුරු හරි කතා කරොත් අම්මේ ඔයා කෑවද ඔයා හොඳින්ද කියලා අන්න කවුරුත් කතා කරන අය ගොඩාක් අඩුයි. ගොඩාක් අය ඉන්නේ පඩිය කවද්ද කීයක් එවන්න පුළුවන්ද අර කෝණ මේ කෝණ එහෙම නැත්නම් ඔළුව කන්න බනින්න එහෙමනම් ඉන්නවා කට්ටිය.
හම්බෙන පොඩි ප්‍රීවෙලාව හරි මේ සෝෂල් මීඩිය එකකට ඇවිල්ල හිනා වෙලා කතා කරලා යන ගෑනුන්ට ගොඩාක් අයි පද කියන. ඒගොල්ල සතුටින් නෙමෙයි ඉන්නේ. ඒගොල්ලන්ට තියෙන එකම සැනසීම මෙහෙම ඇවිල්ලා කතා කරන එක විතරයි. ඒ අස්සේ ගෑනු අපිත් හරි ආසයි සතුටින් ඉන්න, ආදරේ ලබන්න, ආදරේ කරන්න. මේ තරුණ ජීවිතේනේ කවුරුම හරි කමන්නේ ආදරෙන් කතා කරනවා නම් එයාට රැවටෙනවා. සම්මත වුණත් අසම්මත වුණත් ඒකයි ඒ ගෑනු රැවටෙන්නේ. ඒක සමහර වෙලාවට වැරදි තෝරා ගැනීමක් වෙන්නේ නැති. ඒකනේ ගොඩාක් ගෑනු අයගේ වීඩියෝස් තියෙන්නේ. සල්ලි තරම් මාරු වෙලා ඒ ගෑනුව බඩවකුත් කරලා යන සමාජයක් මේ තියෙන්නේ. එහෙම කරන්න එපා. ඔයාලා දන්නේ නැත්නම් ඒකට ඇඟිල්ල දික් කරන්න එපා. හිත හදන්න බැයි නම් අඩුතරම හිත හඩන්නේ නැතුව ඉන්න. ගෑනු රැවටෙන එක නතර කරන්න බෑ. ඕගොල්ලෝ රවට්ටන්නේ නැතුව ඉන්න. එකම එක දවසක් මිඩ්ල් ඉස්ට් වල වැඩ කරන හවුස් මේඩ් ගේ හිතට එබිලා බලන්න කොච්චර දුකක් ඒ හිතවල තියෙනවද කියලා. ප්ලීස් කවුරුත් එයාලට බනින්න එපා. ඒ තරම් දුකක් ඒ ගොළු විඳිනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.